අයිබෝන් හරිදී හරියට ගෙනෙන සියදටීවී උදැස්සන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු පත් කෙරේ කිසිදු අයුරකින් විද්‍යුත් මුද්‍රිත හෝ සමාජ මාධ්‍යන්ට වාරණයන් සිදු කර නොමැති බව අමාත්‍ය මංගල සමරවීර පවසයි පලාත් සභා ඡන්දය කල් දැමීමකින් තොරව පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉල්ලීමක් තවත් අලුත් අවසක් අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් ඔබ දන් ඔබේ ජීවිතයට එකතු කර ගන්න සැකය ලොව තුල සැකය තරම් භයානක වූ අවියක් නොමැත එය එකිනෙකා වෙන් කරයි මිතුදම විනාශ කරයි විටක එය කටු අකුලක් මෙන් දුක් වේදනා ගෙන දෙන අතර තවත් විටක එය අසිපතක් වී ජීවිතයද විනාශ කරයි බුදුරජාණන් වහන්සේ නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. විද්‍යා තාක්ෂණ සහ පරේෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය ආර් සෙනවිරත්න මහතා මීට මාස කිහිපයකට පෙර එම ධූරයෙන් විශ්‍රාම ලැබූ අතර ඉන් අනතුරුව මෙම නව තනතුරට පත් කර තිබෙනවා. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ නිරත වෙමින් විශාල පළපුරුද්දක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියෙකු වූ ඒ මහතා මීට පෙර අමාත්‍යංශ ගණනාවකම ලේකම්වරයෙකු නියෝජ්‍ය ලේකම්වරයෙකු සහ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සිය කාර්යභාරය ඉටු කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේම ජනසන්නිවේදනය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳවත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් හදාරා තිබෙනවා. මෙ අතර සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් සමග කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවකට එක් වුණා. එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියා අඩ්මිරාල් ජේ.ජී. රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. කිසිදු අයුරකින් විද්‍යුත් මුද්‍රිත හෝ සමාජ මාධ්‍යන්ට වාරණයක් සිදු කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගේම සඳහා පැවැත්වීමට නියමිත ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් දල්හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී මෙම සම්මාන උළෙලේ නිල වෙබ් අඩවිය හඳුන්වා දීමද සිදු කෙරුණා. විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරීම උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 විශිෂ්ටතා ඇගයීම් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. විස්තර සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසින්න. නිදහස කියන දේ කවදාවත් වල්බූරු වෙන්නේ නැහැ. කවදාවත් අපි අඩු කරන්න උත්සාහ කරන්නත් හොඳ නැහැ. ඒ තියෙන නිදහසට මූණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන තරුණ පරම්පරාවක් අධ්‍යාපනය තුළින් අපි බිහි කරන්න ඕන. අත වශයෙන්ම වෙබ්සයිට් වාරණය කරන එක නෙමෙයි තියෙන නැත්තම් නවත්තන එක නෙමෙයි නැත්තම් පාලනය කරන එක නෙමෙයි වෙබ්සයිට් වලින් ජනතාවගේ ප්‍රගතියට අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි තෝරගන්න පුළුවන් පරම්පරාවක් හදාගන්න ඕනේ. ඒක අමන්නම් හිතන්නේ මේ රටේ වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධිය ඒකයි කියලා. අවුරුදු 10ක් තිස්සේ සෙන්ට්‍රල් බැංක් එකේ හොරකම් ගැන නොලියපු අය අපගේ ලබා දීපු ජනමාධ්‍ය නිදහස යටතේ අපි ලබා දීපු ප්‍රජාතන්ත්‍රවාද යටතේ ජනාධිපති කොමිසම යටතේ මේ තොරතුරු එකරාශි කරගෙන පවතින රජයට මේ අලිවතාවක් කරකවල ගහන්න හදනවා නම් ඒක කමන්නේ. හිටපු මහ බැංකු අධිපති කරපු හොරකම් ඊට වඩා වැඩි. මම මේක වගකීමකින් කියනවා. සත්‍ය ප්‍රවෘත්ති සාක්ෂි ඇතිව වෙබ් අඩවිවල පළ කරන විට ඒ වෙබ් අඩවි වලට බාධා පමුණුනලු නෑ. මත්ත වශයෙන්ම මේ වෙබ් අඩවියෝ පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය වාරණය කිරීම මේ යුගයේ ඉතාමත්ම අපහසු වැඩක්.
CID පරීක්ෂණ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ පුවත්පතේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් ඩොලර් 38,000ක් දුන්නයි කියලා තියෙනවා. මේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ පිළිගන්නව නම් අපිට අනිත් පැත්ත බොරුයි කියලා හිතන්නත් අමාරුයි. මට මේක වුණා නම් මම සල්ලි බලන්නේ නැතුව මගේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න මම නිව්යෝක් ටයිම්ස් පුවත්පතට නඩු දානවා. එහෙමනම් මේ තරම් කියද්දි චීනෙන් චරිත සාතික අරගෙන මේකෙන් ගැලවෙන්න බලන්නේ නැතුව අපි කෙලින්ම චෝදනාව කරපු පුද්ගලයා එහෙම නැත්නම් පුවත්පතට එරෙහිව කටයුතු කරන්න ඕන. පළාත් සභා ඡන්දය කල්දැනීමකින් තොරව පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන තරුණ පිරිමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභා මැතිවරණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වෙනවා. පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳව පළාත් සභා තුනක මැතිවරණය දැනට කල් දාලා තිබෙනවා. තවත් ලබන මාසෙ විසුරුවන්නට නියමිතයි. උතුරු පළාත් සභාව, වායව පළාත් සභාව විසුරුවනවා, සබරගමුව පළාත් සභාව විසුරුවනවා. ඒතර පළාත් සභා හයක් වෙනවා. හැබැයි අද වෙනකන් ආණ්ඩුව මැතිවරණය පවත්වන දිනය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළා නැහැ. උන් කොට්ටාෂි නිර්ණයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ කථානායකතුමා පැය ගාණක් අරගෙන මන්ත්‍රීවරු වෙනකන් ඉඳලා තුනෙන් දෙක වැඩි ඡන්දයේ සම්මත කළා. කොට්ටාෂ ක්‍රමයේ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. මේ කොට්ටාෂ නිර්ණය කිරීමේ වාර්තාව තම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. සියලු 50-50 අනුපාතය අනුව මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පළාත් පාලන ආයතනවල ඇතිවෙච්ච අවුලට වඩා වැඩි අවුලක් මේ පළාත් සභාවල බලය නිර්ණය කිරීමේදී ඇති වුණා කියන කාරණේ බොහොම පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදයට ආණ්ඩුව මැතිවරණය පවත්වන්නේ නැහැ. කොමසාරිස්තුමා සභාපතිතුමා මැතිවරණ කොමිසමේ ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් මේ තත්ත්වයටදී මැතිවරණ පවත්වන්නේ නැත්නම් ඔහුට ඉල්ලාස් වෙන්න පවා සිදු වෙයි කියලා. ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් මේ පාර්ලිමේන්තුවේ ලොකු අගකීමක් තිබෙනවා. මේ දෛනික පීඩනය, දෛනික දේශපාලන කරුණු දිහා බලන්නේ නැතුව, එක එක දේශපාලන පක්ෂවල තියෙන පටුවමනාවන් දිහා බලන්නේ නැතුව, පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න කියන එක තමයි අපේ යෝජනා වෙලා තිබෙන්නේ. පළාත් පාලන විෂයභාර අමතිවරයා එතුමා තමයි ලංකාවේ ඡන්ද තියෙන වෙලාව තීන්දුව කරන අමතිවරයා. එතුමා බලනවා, නැකත් බලනවා, ආණ්ඩුවට වාසිද අවාසිද කියලා. ඒ නැකත අනුව ගිහිල්ලා ආදිපුතුමාට කියනවා මේ වෙලාව නම් හොඳයි අපිට කියලා. හැබැයි ගිය පාර දීපු නැකත වැරදුනා. කතාවක් තියෙනවා ගම්වල සාමාන්‍ය බල්ලෝ නාවන්න ගෙනියන්න හරි අමාරුයි. බල්ලංග නාවන්න ගෙනියනකොට හරි අමාරුයි. බල්ලංග ගැට ගහගෙන බෙල්ලෙන් ඇදගෙන තමයි බල්ලෝ නාවන්න ගෙනියන්නේ. දැන් මේ ආණ්ඩුව හරියට ඡන්දකට ගෙනියනවා කියන්නේ බල්ලෝ නාවන්න ගෙනියනවා. දැන් බල්ලංග නම් ගැට ගහලා හරි පුළුවන් කොහොම හරි අදගෙන යන්න බුර බුර බෑ කිව්වත් මොනා කරත්. ඉතින් ආණ්ඩුවක් ඇදන් යන්න පුළුවන්. බෑ. නයාට අඳුකොළ වගේ මේ ආණ්ඩුවට මැතිවරණ. කලට වෙලාවට මැතිවරණ තිබිය යුතු නම් අපි මේ අතගගා අලුත් මැතිවරණ ක්‍රමයේ තියෙන අඩුපාඩු හදාගන්න කරන මේ උත්සාහය පැත්තක තියලා අපි පරණ ක්‍රමයට යා යුතුයි. අපි මේ තියෙන අලුත් ක්‍රමය හදන්න ගිහිල්ලා අපට කිසි විටක මේ දෙසැම්බර් වෙනකොට මැතිවරණයක් තියුණායි කියලා කවුරු කිව්වත් ඒක වෙන්නේ නැහැයි කියන එක පැහැදිලි. ඉතින් ඒ වගේ ප්‍රෝඩාවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකතු වීමට කවදත් සූදානම් නැහැ කියන එක මම ඊටම පැහැදිලිව කියාස්. ඇයි එදා රාත්‍රියේ 3:02 ඕනේ කියලා ඡන්දේ ප්‍රසම්පිත කරේ? අපි මේක වැරදි කියලා කියද්දි ඒකට උත්තරයක් කියන්න අද කතාව නෙමෙයි. ඔබතුමා නැත්නම් ඔබතුමා ඡන්දේ පාවිච්චි කරා. ඔබතුමා මුස්ලිම් ප්‍රජාවට විශාල අසාධාරණ මේ සීමාන්නේ තුල සිදුවෙලා තියෙනවා. 43 දෙනෙක් හිටපු තැන 13 දෙනෙක්. අපට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ මේකට එකඟ වෙන්න. මේ පළාත් සභා මැතිවරණයේදී මාදක සමහර අය කිව්ව මේ කාසිය උඩ දාලා සභාපති තෝරන තත්වයක් ඇති වී තිබෙනවා කියලා. අවස්තන් දෙකක මේක වුණා. අපේ රටේ හරියට ගත්තොත් ජනාධිපති තෝරන්න සමහර වෙලාව කාසිය උඩ දාලා. දැන් මේ සභාපතිලා දෙන්නේ තෝරපො මුළු ඡන්ද ක්‍රමෙම හේතු ගන්නන්න හැදුවා කාසිය උඩ දාලා සභාපති තෝරනවා කියලා. ඒ නිසා මේ තැන් දෙකක සභාපතිවරයා සමාන වීම නිසා ඒක මුළු ඡන්ද ක්‍රමයකටම දෝෂාරෝපණය කරන්නේ වැරදි. පැරණි ඡන්ද ක්‍රමයේ යටතේම යම් පක්ෂයකට මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ලැබුණා නම් එම මන්ත්‍රීවරු සංඛ්‍යාවේ එලෙසම මෙම ඡන්ද ක්‍රමය යටතේ ලැබෙනවා. එනිසා මේ ඡන්ද ක්‍රමයේ විසින් කිසිසේත්ම පළාත් සභාවක් අස්ථාවර බවට පත් වෙන්නේ නැහැ. දැන් ඡන්ද ක්‍රමයක් හදන්න ගියත් රටකර නීතියක් හදන්න ගියත් පෙරටුකට ගන්න කුමක් අපිට කීයද? අපේ නියෝජන කුමක්ද? ඒක විය යුතුවන් යම් නීතියක් හදනකොට අපි සකස් කළ යුතු වන්නේ ඒ නීතිය රටේ පොදු නීතියක් බවට පත් විය යුතුයි. අපි හැමදෙනාම මේ නීතියට යටත් විය යුතුයි. ඒ නීතිය හැමදෙනාටම බලපාන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි අපි යා යුතු වන්නේ. හැබැයි අපි නීතියක් හදනකොට කල්පනා කරලා බලනවා මේ මුස්ලිම් අයට කොහොම වෙයිද? දෙමළ අයට කොහොම වෙයිද? සිංහල ආණ්ඩුව බරපතල
මෙතන සමහර මන්ත්‍රීවරු ඇඳුම් ඇඳගෙන කතා කරන්න කියන ප්‍රශ්නයක්. තුනෙන් දෙකේ ඡන්දයක් දීලා මේ ක්‍රමය වර්ණනා කරලා දැන් කියනවා මේ ක්‍රමය හොඳ නැහැ කියලා. මේෂන් බාස්ගේ කතාව ගියක් හද හදනකොට ආයුධ වල අප්සෙට් එකක් කියන එක තමයි කතාව. හේතුව අපේ රවුෆ් හකීම් ඇමතුමත් අතීස්සුවා. අතීස්සුවන වගකීමක් තියෙනවා තමුන්නාසල ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. අත උස්සලා කියන්න බෑ අපි දැනගෙන හිටියේ නැහැ ආණ්ඩුවේ අපට එකඟතාවයක් දුන්නා කියන එක. හුඟක් සුළු ජාතික පක්ෂයේ ෆුට්බෝඩ් එක නැගලා ජාතිවාදයෙන් ඡන්ද ගල්ලා ඒ අවස්ථාව නැති වෙන එක තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. නැතුව මේ ඡන්ද ක්‍රමයේ තුල mantri dura බෙදන්නේ සමානුපාතික ක්‍රමයට. ඒ නිසා කිසිම ජාතියකට අවාසිදායක තත්ත්වයක් උදා වෙන්නේ නැති එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා. ජාතික පක්ෂත් එක්ක සුළු ජාතිකයන් හිටියා. දැන් හුවක් ජාතික පක්ෂ කරන්නේ සුළු ජාතික ඡන්ද අවුට්සෝස් කරන එක. අවුට්සෝස් කිරීම තුලින් අන්තිමට බල්ලා නටන්නේ නැට්ටනවන විදියට. පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඕනෑම නාලිකාවක විවාදයකට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික විගණන පනත් විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ වෙත චෝදනා රැසක් එල්ල කරනු ලැබුවා. ජපානයේ වාහන එකලස් කරලා කඩලා විකුණලා ජපානයේ නඩුවක් තියෙනවා. මට 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 පොඩ්ඩක් මේ මට ජපානයේ නඩු දෙනවා නම් මට ජපානයේ නඩු දෙනවා මට කතාවක් දෙන්න බෑනේ. මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමාගේ මව මිය ගියා එක මම දන්නවා. හැබැයි ප්‍රසන්න රණතුංග ඇමතුමාගෙන් අහන්න ලිපිණයි ඇඩ්‍රස් එකයි ඔක්කොම දෙන්නම්. හරි ඔබ සලකපු ආකාරයේ මම වැරදි නම් ඔබ සලකුවා නම් ඔබට දී. හැබැයි ජපානයේ වාහන කඩලා කෑඩි කඩලා විකුණලා ගරු මන්ත්‍රීතුමා මේක නඩු විමල් වීරවංශ ඇමතිතුමා අමාත්‍යංශය යටතේ හිටපු කවුද? සභාපතිවරයා, රාජ්‍ය ඉංජිනේරු නීතිගත සංස්ථාවේ සභාපතිවරයා. සෑම කොන්ත්‍රාත්කාරයෙක්ගෙම 3% ගානේ කොමිෂන් ගත්තා. දැන් ජපානයෙන් කොම්පැනි වාගයක් ගෙනෙලා දැන් බිස්නස් කරන්න හදනවා. මේ අතර අදාළ චෝදනාවට පිළිතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. හිටපු රාජ්‍ය මාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. විපක්ෂය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, ඒ වුණාට ඒ හැම දිනාටම වැරද්ද නම් වැරද්දට අවශ්‍ය තීන්දුව తీරන අද අරගන්නවා. ඉතින් ඒක මම හිතන්නේ අපි ලබාපු ලොකුම ජයග්‍රහණයක්. වැරදි කරපු ඕනම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ඉතින් දැන් ඉතින් වෙනේ පරීක්ෂණයක් කරගෙන ගියාට පස්සේ ගන්න තීරණයක්. ඒක මම ගන්න තීන්දුවක් නෙමෙයි, ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගන්න තීන්දුවක්. ඒක මේ රටට ත්‍රස්තවාදයක් අවශ්‍යයි කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඇත්තටම මානසික වෛද්‍යවරයෙක් ළඟට ගෙනියන්න ඕනේ. දැන් මේ මන්ත්‍රීතුමිය තනතුරෙන් අස් වෙලා මදින්නේ මේ කරපුවා වැරද්දට යා පාර්ලිමේන්තුවෙන් අස් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් අස් කරන්න ඕනේ. කාන්තා අපයෝජනේ ළමා අපයෝජනේ වැඩි වෙලා මත්ද්‍රව්‍ය වැඩි වෙලා කියලා ඒක උතුරේ නෙමෙයි දකුණෙත් වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමක් කාන්තා අපයෝජන ළමා අපයෝජන සිද්ධ වෙනවා. නමුත් මේවා මඩින්න ත්‍රස්තවාදී සංවිධානයක් ඇති කරන්න ඕන කියලා කියනෝනේ. ඒක ලොකුම මං හිතන විහිළුවක්. පවතින මැතිවරණ ක්‍රමයේ තුල පාර්ලිමේන්තුවේ සිටින බහුතරය එහි සිටීමට සුදුසු නොවන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. පානුතර ශ්‍රී සුමංගල බාලිකා මහාවිද්‍යාලයේ අද පැවති දෙමළ දිනේ ආරාධිතයා ලෙස සහභාගී වුණේ අමාත්‍ය මනෝ ගණේෂන් මහතායි. එහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා පැවසුවේ සිංහල පාසලක් ලෙස දෙමළ දිනේ සැමරීම උතුරට ආදර්ශයක් බවයි. උතුරේ ඉන්න විග්නේෂරන්ලට, විජයකලාලට, ඒ දේශපාලන නායකයරුන්ට මම හිතනවා මේ පානුතර ශ්‍රී සුමංගල බාලිකා මහාවිද්‍යාලයේ සිට සුභවාදී පණිවිඩයක් තමුන්නාන්සලා යවලා තියෙනවාද බලාපොරොත්තු වෙනවා. විග්නේෂරන් මහත්මයා ඇතුළු උතුරේ නායකවරුන්
ඒ ඉන්න ගුරුවරුන් ඒ ඉන්න තරුණ තරුණියෝ ඒ වගේම ඒ සමානව සුභවාදී පණිවිඩය උතුරේ සිට දකුණට යවන්න ඕන කියලා අපි ඉල්ලීමක් කරනවා. කටාදන්න එක අර 225 දෙනාට විතර බාර දෙන්න නිකන් ඉන්න එපා. මතක් කරන්න කැමතියි. අපේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ඉන්නවා. 225 දෙනකින් වැඩිම කෙනා 50 දෙනෙක් අර ඉදිරි අය එතන ඉන්න සුදුසුකම් තියන අය නෙවෙයි මට දන්නවා. සමරටම කියන දේ අහලා පාර්ලිමේන්තුවේ මගේ සහෝදර මන්ත්‍රී බලගේ තරහ වෙයි. තරහ වුණා මට ගමනම ඇත්ත කියන්න ඕනේ. නොසුදුසු අය වැස්සට මහලයට අයින් වෙච්ච වගේ පාර්ලිමේන්තුවේ වෙලා ඉන්නවා. මොකද පාර්ලිමේන්තුවේ කියලා මන්ත්‍රීකම දරන කැබිනට් කියලා ඇමතිකම දරන්ට සුදුසුකම් තියන අය ගොඩක් අය පාර්ලිමේන්තුව පිටේ ඉන්නවා. මොකද මැතිවරණ ක්‍රමයේ තුල ගිහිල්ලා ඡන්ද ලබාගෙන ගාගෙන මරාගෙන බැනගෙන පාර්ලිමේන්තුව නිසා ඇකියාව තියෙන, ඔළුවක් තියෙන, පපුවක් තියෙන, අදමත තියෙන අය පිටේ ඉන්නවා. මේ රට කවදාවත් කරුණා කරලා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.